නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම් රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු. පින්වත්නි, මනුෂ්‍යයෙකුට ලැබෙන මනුස් ජීවිතයකට ලැබෙන දුර්ලභම දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ නමක් විසින් දේශනා කරන්ට එදන ධර්මය ශ්‍රවණය කරන්ට ලැබෙනවා කියන එක. බුදු කෙනෙක් දේශනා කරන්ට එදුන ධර්මය ශ්‍රවණය කරන්ට හම්බෙලා ඒ ඇසූ ධර්මය යම්කිසි කෙනෙක් තමන්ග ජීවිතයට ගලප ගන්නවා නම් ඒ ජීවිතයට හෝ ඒ ඇසූ ධර්මය ගලප ගනමින් ජීවිතයට ඒ ධර්මය පුරුදු කරගන්නමින් ටිකටික හරි පුරුදු කරගන්නවා නම් ආනී අවස්ථාවට කියනවා අපි ෂණ සම්පත්තිය කියලා. ෂණය කියල වචනයක් කියනවා. ෂණය කියලා කියන්නේ අවස්ථාව. කුමකට තිබෙන අවස්ථාවද? ධර්මය පුරුදු කරගන්න කෙනෙකුට තිබෙන අවස්ථාව. බුදුරජාන්සි දේශනා කරනවා කනා වෝමා උප්පජ්ජගා කනාතීතා සෝතන්ති නිරයම්පි සමප්පිතා. මේ ෂණය මේ අවස්ථාවේ කියන මේ ධර්මය පුරුදු කරගන්න මනුස්සලෝක උපතක් ලැබුණට පස්ස කෙනෙකුට එයා ඒ අවස්ථාව ඒ මනුස්සලෝකී උපත ලැබිල් ධර්මය පුරුදු කරගන්න නැතුව ඉන්නවා කෙනෙක්. ආන්‍ය අවස්ථාව මගහැරුණු උදවිය බුදුරජාණන් දේශනා කරන නිරයම්පි සමප්පිතා. නිරේ ඉපදිලා බොහෝ දුක් විඳින්න වෙනවා කියලා උන්වහන්සේ වදාළා. බුදුරජාණන් දේශනා කරනවා මේ සංසාර ගමන් කරන සත්වයා කැරකි 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 අහපෝ යන එක තැනක් තියෙනවා කියනවා. ඒ කියන්නේ දැන් මේ පිංගුතුන් මේ වැඩසටහන ඉවරලා අහපෝ ගෙදර යනවා. ඊට පස්සේ එක්ක මේ පිංගුතුන් කඩේට ගියොත් එහෙම ආපෝ යනවා, කඩේ නතර වෙන්නේ ආයෙ ගෙදරට යනවා. ගමනක් ගියොත් ඒ ගමනේ වැඩ කටයුතු කරලා ආයෙ යනවා ගෙදරට. ඒ වගේ මේ සංසාරේ ගමන් කරන සත්වයාගේ එක ගෙදරක් තියෙනවා, කො මහ ගෙදරක්. ආන් ඒ වගේ මේ සත්වයා කැරිකලා යන එක තැනක් තියෙනවා, කො ඒ තමයි උන්වහන්සේ දේශනා කරනවා නිරය. මේ සත්වයා මහ ගෙදර කරගෙන ඉන්නේ කියලා නිරය. නිරය කියලා කියන්නේ අර අපි පොඩි කාලේ ඉගෙන ගත්තා, පොඩි කාලේ අපිට අම්මලා කියලා දුන්න අපාය කියලා එකක්. අන්න ඒක. උන්වහන්සේ දේශනා කරනවා මේ පස්පව් කරන කෙනා, අකුසල් කරන කෙනා, දස අකුසල් කරන කෙනා, සොරකම් ඒ කියන්නේ සතුන් මරණ කෙනා, සොරකම් කරනවද, වැරදි කාමසේ නිදනවද, බොරු කියනවද, කේලම් කියනවද, හිස් වචන කියනවද, පරුස වචන කියනවද, ද්වේෂයෙන් යුක්තව ඉන්නවද, මිත්‍යා දෘෂ්ටිකව ඉන්නවද, දෙඩි ලෝභයෙන් ආශාවෙන් ඉන්නවද, ආන් ඒ කිනා මෙරළ උපදින දස අකුසල් කරන කිනා මෙරළ උපදින තැන තමයි නිරය. ආන් ඔය අකුසල් කරන අය නිරය ගියාට පස්සේ බුදුරජාණන්සේ දේශනා කරනවා එයා ඉස්සරලාම යමරජ්ජරුව ගාවට අරන් ගිහිල්ලා එයාට යමරජ්ජරුව ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරලා මේ අකුසල් කියලාට කවුරුත් කියලා දුන්නේ නැද්ද, මේ ඔයාට පින් කරන්න කියලා කවුරුත් කිව්වේ නැද්ද කියලා අහනකොට මෙයා කියනවා මට මන් දන්නවා මං ඒ වුණාට මට ඒ මට මේ අකුසල් වලින් වළකින්න මට වීරිය නැති වුණා, මට බැරි වුණා. ඒතකොට යමරජ්ජුරුව කියනවා එහෙනම් මේ අකුසල් ඔයාගේ අම්මා ඔයාට කරලා දුන්නේ ඒවා නෙමෙයි,
ඔයාගේ තාත්තා ඔයාට කරලා දුන්නේ නෙමෙයි. ඔයාගේ ඥාතීන් ඔයාට කරලා දුන්නේ නෙමෙයි. එහෙනම් ඔයා ඔයා විසින් විඳවන්න කියනවා. ඊට පස්සේ මේ කෙනා රැක්කන් ගිහිල්ලා යමපල්ලු ඇවිල්ලා මෙයාට වද දෙනවා කියනවා. පංචවිධ බන්ධනෙහි. ඒ කියලා කියන්නේ අත් දෙකටයි කකුල් දෙකටයි පපුවටයි රත් වෙච්ච යකඩ හුලකින් අයින්නවා කියනවා. මෙයා මේ දැන් අපි නම් එක හුලකින් එනුම් කෑවොත් එකපාර මැරෙල වැටෙනෝනේ. නමුත් නිරෙහිම නැහැ. ඒ අකුසලී ගෙවෙනකන් මෙයා මැරෙන්නේ නැහැ, විඳවනවා. ආනි විඳවන ඒ අකුසලී ගෙවෙනකන් එයා විඳවනවා. හිතන්න පින්වත්නි, අපිට එක අපිට හිතන්න අපිට පිහියට ඇඟිල්ල පොඩ්ඩක් කැපුණොත් අපිට කොච්චර වේදනාවක් දැනෙනවද? ඒ වගේ උල්පාරවක උල්පාරවල් පහකින් නිකනුත් මේක රත් වෙලා. එතකොට හිතන්න ඒ වගේ උල්පාරවල් පහකින් අපිට වද විඳිනකොට අපිට කොච්චර වේදනාවක් දැනෙයිද? අපිට සතෙක් මරන්න යන්නේ සමහරට සුළු මොහොතයි. අපිට බොරුවක් කියන්න යන්නේ පොඩි වෙලාවයි. අපිට කෙනෙක්ගේ හිත රිදෙන්න කතා කරන්න ඕනේ එක වචනයයි. අපිට කෙනෙක් දීර්ෂ්‍යා කරන්න ඕනේ, ද්වේෂ කරන්න ඕනේ පොඩි මොහොතයි. නමුත් ඒකේ විපාකේ අන්න බුදුරජාණන්සේ ඒකයි දේශනා කළේ, මේ අකුසල් කියලා දැනගන්න කිව්වා. මෙයයි කුසලය, මෙයයි අකුසලය, මෙයයි කුසල මූලය, මෙයයි අකුසල මූලය කියලා හොඳට තමා දැනගන්න කිව්වා. ආනි දැනගත් කුසල් අකුසල් හොඳට දැනගත්ත කෙනාට ඒක බෙදර වෙන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කිව්වොත් හොඳ නරක. අපි හොඳයි නරකයි කියලා දන්නවනේ, මේ වැඩි හොඳයි, මේක නරකයි. එතකොට හොඳ නරක යහපත් අයහපත් දේ යම් කිසි කෙනෙක් කර ඒ යහපත් අයහපත් දේ හොඳට දැනගෙන යම් කිසි කෙනෙක් යහපත් දේ කළොත් එයාට යහපත් වූ විපාක රැස් වෙනවා. අයහපත් දේ කළොත් අකුසල් කළොත් එයාට අකුසල විපාක රැස් වෙනවා. බුදුරජාණන් දේශනා කරනවා ඒ කර්මය අපි හරියට අපි කරගන්නා වූ කර්මය අපි හරියට කරගෙන ඥාතිය වගේ කිව්වා. ඉගෙන අපිට මොකක් හරි කරදරයක් අපිට මොකක් හරි අවස්ථාවක් අපිට මොකක් හරි වුමනාවක් වුණොත් ටක් ගාලා දුවගෙන අපේ ඥාති පිරිසෙන් එකතු වෙන්නේ සහෝදර සහෝදරියෝ නෑද හිත මිත්‍රාදී ටික ටක් ගාලා දුවගෙන ඇවිල්ලා මොනවද නංගියේ මොනවද අක්කිය ඕනේ කියලා අහනවනේ. ඒ වගේ කර්මයේ තමයි කියනවා අපිට ඥාතිය වගේ ඉන්නේ කියනවා උදව්වට. අපි ළඟින් ඉන්නේ අපි පිහිට කරගෙන ඉන්නේ අපි කර්මය. අපි පිළිසරණ කරගෙන ඉන්නේ කර්මය. අපි කර්මයේ තමයි දෑවැද්ද කරගෙන ඉන්නේ. ඒ කියන්නේ දෑවැද්ද කරගෙන අපිට දැන් යම් කිසි කෙනෙක් විවාහ වුණාට පස්සේ දෑවැද්ද දෙනවා කියලා. ඒ කියන්නේ ගෙදරට අවශ්‍ය කරන බඩු මුට්ටු ඒවා නෙදින්. ඒ කියන්නේ පරිහරණයේ පිණිස උපකාර වෙන දේවල් නේ. එතකොට අපිට කර්මය තමයි අපි මේ යන සංසාර ගමනේ අපිට පරිහරණයේ පිණිස තියෙන දේ. ඒ දේ සකස් කරලා දෙන්නේ කර්මය විසින්. කර්මය කියපුවහම අපිට මතක් වෙන්නේ පව විතරනේ. කර්මයට අයිති කුසලයත් අකුසලයත් දෙකම. යහපත් වූ කර්මයක් අපි විසින් කරද කල්යාණං වා යහපත් වූ කර්මයක් කරයිද එයාට යහපත් වූ විපාක රැස් වෙනවා. ඒ තමයි යාට දෙවියන් අතර උපතේ සුගති උපතක් ලැබලා දෙනවා. අයහපත් වූ දෙයක් කරයිද දස අකුසල් කරයිද අන්න යාට සතර අපායේ විපත පිණිස උපත පිණිස කර්ම සකස් කරලා දෙනවා. එතකොට ඔන්න ඔය වගේ දෙයක් ඔය වගේ දෙයකින් නිදහස් වෙන්න තමයි බුදුරජාණන්සේගේ ධර්මයේ තියෙන්නේ. අපේ ජීවිතේට පින එකතු කරගන්නයි, අපේ ජීවිතේට කුසලයේ එකතු කරගන්නයි, අපේ ජීවිතේට ගුණයක් එකතු කරගන්නයි තථාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. ආනි ගුණය ජීවිතේට යම් කිසි කෙනෙක් එකතු කරගන්න ගුණවත් භාවයේ බුදුරජාණන්සේගේ ධර්මයේ තුලින් යමෙක් ඇති කරගන්නවද ආනි කීටාට කියන සන සම්පත්‍ති ප්‍රයෝජනී ගත්ත කිනා කියලා. කුමක සන සම්පත්‍තියද? ධර්මයේ ලැබීමේ සන සම්පත්‍තිය. මනුෂ්‍යයෙකුගේ උපතකින් ලැබුණා වූ අවස්ථාවේ ප්‍රයෝජනීය ගත්ත කෙනා කියන මොකක් සඳහාද? බුදුරජාණන්සේගේ ධර්මයේ ගුණවත් කෙනෙක් වෙන්න. ඉවසන කෙනෙක් පුරුදු කරගන්න. ඉවසන ගතිය, නිහතමානීකම, අනිත්‍යයේ දියුණුවට අකුල් හෙලන්නේ ඊරිසියාවෙන් තොර වෙන එක. ඊට පස්සේ අනුන්ගේ අඩුපාඩු හොයන්නේ අන් අයගේ ගුණයක්ම දකිනවා. ඒවට කියනවා උතුම් ගුණධර්ම කියලා. එතකොට ඔය ගුණධර්ම ඉක්මවා ගිය දෙයක් තමයි අපි මාර්ගඵල අවබෝධය. ඒව සාමාන්‍ය මනුස්ස ගුණ ධර්ම, මෛත්‍රිය, කරුණාව, දයාව, ඉවසීම, නිහතමානීකම, උපේක්ෂාව, මුදිතාව, ඒ වගේ දේවල්. අන්න ඒ වගේ දේවල් තමාගේ ජීවිතේට එකතු කරගන්නවද අන්න එයාට කියනවා ඒ සෙන සම්පත්තියේ මූලික අඩිය ගත්ත කෙනා.
අන්න එයා තමයි ධර්මයේ ප්‍රයෝජනෙ ලබා ගන්න බැසගත් කෙනා. එයාට අන්නේ ಗುಣ ජීවිතයට යම් කිසි කෙනෙක් ඇති කරගෙන ආන්නේ යාට කවදා හරි නිවනට යන්න පුළුවන්. අන්නේ යාට සංසාර දුකින් නිදහස් වීමේ වටිනාකම වාග්ය යාට ලැබෙනවා. එතකොට බුදුරජාණන්සේගේ ධර්මය තුල තියෙන පින්වත් ගුණයක් එක්ක යන ගමනක්. ගුණවත් වෙන එකක්. අහිංසකව ගුණයක් පුරුදු කරන දෙයක්. ඉතින් ඒ නිසා ඒ බුදුරජාණන්සේගේ කාලේ එක සිද්ධියක් වුණා. ඒ තමයි මේ වගේ බණහන් පිරිසක් එකතු වුණා. සැවැත් නුවර හිටියා වෙලෙන්දු කට්ටියක්. අපි හිතන වීදියේ වෙලෙන්දු තියෙන්නේ. එක එක වීදියෙන් අපි ගත්තොත් කොළඹ පළවෙනි වීදිය, දෙවෙනි වීදිය, හවරස් වීදි තියෙන අන්නේ වගේ ඒ වගේ වීදිවල වෙලෙන්දු ටික එකතු වෙලා මොකද කලේ කතා වුණා අපි බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානියක් දෙමු. මේ සිද්ධියේ තියෙන ධම්මපදේ. දානියක් දෙමු කියලා කතා වුණා. ඊට පස්සේ උන්නේ වෙලෙන්දු ටික එකතු වෙලා දානිකුත් දුන්නා. ඊට පස්සේ මේ වෙලෙන්දු ටික කතාවල අපි දන් දුන්න විතරනේ. අපි බණ ටිකුත් අහමු. ඊට පස්සේ වෙලෙන්දු ටික පැය දෙකක් නෙමෙයි අපි අහමු එලි වෙනකන්. නොනිදන රැයේ දහමක් අහමු කිව්වා. එලි වෙනකම්ම බණ අහමු කිව්වා. දැන් කවුද අර වෙලෙන්දු. ඊට පස්සේ වෙලෙන්දු ටික මේකතු වෙලා ලස්සන බණ මඩුවක් හදලා බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ සංඝයා ස්වාමීන් වහන්සේ නමක් වැඩම කෙරෙව්වා. වැඩම කරවල දැන් විලෙන්දෝ ඉන්නවා. ඊට පස්සේ විලෙන්දන්ගේ භාර්යාව, දරුවෝ, ඥාති හිත මිත්‍රාදීන් දැන් ඔක්කොම ඇවිල්ලා මොකටද මේ එලි වෙනකන් බණ අහන්නේ? දැන් ඉතින් මේ අය උන දැන් මේ බණ පටන් ගත්තා. දැන් මේ අය බණ අහගෙන යනකොට ටික වෙලාවක් යනකොට මොකද උනේ? සමහර අයට ගෙදර මතක් වුණා. පොඩි බබා ගෙදර දාලා නියාවේ. ඒ නිසා මම යන්න ඕනේ කියලා හිමීට පිටිපස්සෙන් පිටිපස්සට කියලා ඔන්න එක්කෙනෙක් එක්කන දෙන්න දැන් යනවා ගෙවල් මතක් කළා. ඊට සමහර අයට මතක් වුණා රත්තරන් බොරු ටික ගෙදර දාලා ආවි හොරෙක්වත් පණී දන්නේ. හරියට ලොක් කරලවත් තින්න බැරි වුණා. අන්න එයත් ගියා. ආවේ මොකටද? බණහන්න. බණහන්න පැයක්ද? එළි වෙනකන් අහමු කියලා ආපු අය. ඊට පස්සේ තරුණ ළමයි ටික හිටියා. තරුණ පිරිමි ළමයි ටික හිටියා. ඒගොල්ලන්ට මතක නෝන විතරයි ගෙදර දාලා ආවේ. ඉන්සයි මොන හරි කරදරයක් වුණොත් එහෙම නෝන විතරනේ මාත් යනවා කියලා හිමීටි මිටි පිටිපස්සට ගියා ගෙදර ගියා. ඊට පස්සේ පොඩි ළමයි අරගෙන ඉන්න අම්මලා හිටි. අනේ බබා ඇත් එක්ක බෑ අඬනවා අඬනවා ඉවරයන්නේ යනවා. ඒ අම්මත් ගෙදර ගියා. ඔහොම දැන් මොකද වෙන්නේ? ධර්මශාලාවේ කට්ටිය එන්න හේතු වෙනවා. එන්න පිටිපස්සෙන් පිටිපස්සට ගිහලා එක එකන අඩු වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ අහිංසකව කට්ටි හිටිය. අනේ මම බණ ටිකක් අහන්න ඕනේ කලාතුරකින් ලැබිච්ච අවස්ථාවනේ කියලා අහිංසකව කෙනෙක් ඇස් දෙක පියාගෙන අනේ බණ අහන්න වාඩි වුණා. අනේ ටික වෙලාවයි ගියේ මොකද උන් නිඳ ගියා. ඊට පස්සේ ඔය අතරේ 3-4 දිනක් අන්න ඉදි වෙනකම් බණ හෙව්වා. බණ වෙච්ච දේ දැන් ආවේ එළි වෙනකම් බණ අහන්නම් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් මේ අර ස්වාමීන් වහන්සේ එළි වෙනකන් ඉතින් ධර්මයේ දේශනා කරලා ස්වාමීන් වහන්සේලා ඔන්න ඊට පස්සේ දානිත් පූජා කරලා අර ස්වාමීන් වහන්සේලා ජීතවනාරාමයට වැඩිය සැවැත් නුවර වැඩම කළාට පස්සේ බුදුරජාණන් වහන්සේට දැන් විස්තරීකව ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ සමහර අය හිටියා කලින් මේ හේතු නිසා රත්තරම් බොරු කිවල් දුරවල් නිසා ගියා කිව්වා. සමහර අය බිරිඳ ස්වාමියා නිසා ගියා කිව්වා. දරුවෝ නිසා සමහර අය ගියා කිව්වා. ලෙඩ්ඩු හිටියා කිව්වා මට කැස්සනේ අමාරුයි පින්න හොඳ නැහැ අනේ කියලා ලෙඩ්ඩු ටිකත් ගියා කිව්වා. සමහර අය අවංකව බණ ටිකක් අනේ නිින්ද ගියා කිව්වා. කීප දෙනෙක් අනේ ලස්සනට බණ ටිකක් කියවකව 4-5 දෙනෙක්. ඇයි ස්වාමීනි භාගතුන් මෙහෙම වෙන්නේ කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථාවක් දේශනා කළා. උන්වහන්සේ දේශනා කරනවා සාස්තුන් වහන්සේ අපකාතේ මනුස්සේසු යේ ජනාපාර ගාමිනෝ අතා ඊතරා පජා තීරමේවානු දාවති. අපකාතේ මනුස්සේසු මිනිසුන් අතරින් අල්පයයි පොඩි දෙනයි මේ ධර්මයේ අසන්නේ. මේ ධර්මයේ අහලා ඒ ධර්මයේ ජීවිතයට එකතු කරගෙන ඒ ධර්මයෙන් මේ සංසාර දුකින් නිදහසින්නේ පොඩි දෙනයි. ඒ ජනාපාර ගාමන ඉතරට යන්නේ කීප දෙනයි කිව්වා. අතා ඊතරා පජා ඊතර සියලුම ප්‍රජාව තීරමේවානු දාවති. හරියට ගඟට දෙයක් අපි දැම්මොත් එහෙම අහපව ගොඩට ගහනව නේද? අන්න ඒ වගේ මෙතරටම ගහනවා කිව්වා අනිත් අය. කැරිකිලා කැරිකිලා ආයේ කොහෙට දෙන්නේ? කියන්නේ සසරටමයි එන්නේ කිව්වා.
ඒ කියන්නේ පින්වත්නි මේ ධර්මයේ අවබෝධ කරගන්න ධර්මයේ හැසිරෙන්න පින කියන දේ අවශ්‍ය වෙනවා. ඒ පිනින් තමයි අර පින නිසා තමයි අර අයට කරදරයක් නැතුව හොඳට හිටියේ. පිනින් තමයි මේ අවස්ථාව සලසලා දෙන්නේ. සංසාරේ අපි යම් කිසි සංසාරේ අපි ආපු කාලේ මේ අනමතග්ගෝ යම් වික්කවේ සංසාර මේ සංසාරේ කෙරවලක් දකින්න බැහැනේ. එතකොට මේ ආපු සංසාරේ අපි මුලක් දන්නේ. කොතනින්ද පටන් ගත්තේ දන්නේ. ඊට පස්සේ අපි යන්නේ අපි දැන් මේ පින්වුතුන් ආවේ කොහෙන්ද කියලා දන්නවද මනුස්ස ලෝකෙට? දන්නේ කවුරුත්. ඊට පස්සේ තව අවුරුදු 100ක් විතර ගියට පස්සේ අපි ඉන්නේ කොහෙද කියලා දන්නවද? අපි දන්නේ අපි එක්ක මැරෙලා යන්නේ කොහෙද දන්නේ. ඒ කිසිවක් දැන මේ සංසාරේ ගමන් කරනකොට බුදුරජාණන්සේ දේශනා කළා පින කියන දේ අවශ්‍ය වෙනවා. ආහනි පිනින් තමයි මේ සෙන සම්පත්තිය කියන අවස්ථාව ඇති කරලා දෙන්නේ. ඒ කල්යාණ මිත්‍ර ශ්‍රේවණිය, ශ්‍රී සද්ධර්ම ශ්‍රවණිය, යෝනිසෝ මනසිකාර යෝ කියන උතුම් ගුණය ඇති කරලා දෙන්නේ පිනකින්. ඒ පින නැත්තම් කොච්චර කිව්වත් දැන් සමහර අය නැද්ද? සමහර අය බන අහනවා අහනවා අහන මොකෝ තේරෙන්නේ නැහැ. එහෙමයි නැද්ද? ඉන්නවා. සමහර අය අනේ බන අහනවා ධර්මයේ හැසිරෙන්න ආසයි. නමුත් අමාරුයි නැද්ද? ඉන්නවා. පිනේ ප්‍රශ්නය. ඒ කියන්නේ පින්වත්නි අපි ආපු සසරේ අපි ධර්මයේ මේ ජීවිත දැන් අපි ධර්මයේ හැසිරෙන අපි ආපු සසරේ ඉන්නකොට අපි සසරේ ඉන්නකොට ධර්මයේ හැසිරෙච්චයි ඉන්නවනේ. අපිට කලින් ඒ අයට අපි බාධා කරලා තියෙනවා. එතකොට අපි මේ ජීවිතයේ අපි කවදා හරි ධර්මයේ හැසිරෙන්න අන්න අඩිය ගහනකොට අන්න අපිට අකුසලී පරිසම් දෙනවා. කර්මය කියන එක බුදුරජාණන්සේ දේශනා කරේ මේ කිරිමි අකුසලී කියන දේ මේ බුදුරජාණන්සේ දේශනා කළා පින්වත්නි කිරිමි දෙන්නේ නැහැ ඉක්මනින් මිදෙන්නේ නැහැ. කිරි එකක් නම් ටක් ගාල හැදුවා විනාඩි 5ක් 10ක් කෙනෙකුට මිදෙනවනේ. ඒ වගේ නෙමෙයි කිව්ව අකුසලී. විපාකේ. අලුයට ගිනි අඟුර වගේ හැංගිලා තියෙනවා කිව්වා. අලු ගොඩක් ගත්තොත් අපිට මේක යට ගිනි අඟුරු තියනවාද කියලා අපිට හිතන්න බෑනේ. අන්න ඒ වගේ බුදුරජාණන් ලස්සනට වෙලාවට ගානට එනවා කිව්වා. උඩට ඇවිල් ලස්සනට ගිනි ගන්න නැද්ද ඊට පස්සේ? අන්න ඒ වගේ කිව්වා කුසලී. ඊ තැනේදී අන්න විපාක දෙනවා. අන්න අපි යම් කිසි කෙනෙක් ධර්මයේ හැසිරෙන්න පටන් ගන්නවාද අන්න ඉදාට එයා යම් කිසි ධර්මයේ හැසිරණයට සසරේ බාධා කරලා ඇද්ද ආන් ඒක හම්බෙනවා. එතකොට යම් ඒ වගේම තමයි බුදුරජාණන් දේශන දැන් ওই වගේම තමයි අනිත් දේවල් වලට. ඒ කියන්නේ සමහර කෙනෙක් යම් කිසි ඔන්න කෙනෙක් දන් දීලා නේ. ඒ කියන්නේ බුදුරජාණන් දේශනා කරනවා සමහර අය මොකද කරන්නේ? දානෙ දෙනවා. සමහර අය දානෙ දෙනවා ගාහනට දෙන්නේත්. ඒ කියන්නේ අපි කියමු ඔන්න ස්වාමීන් වහන්සේලා 19යි ඉන්නේ. හරියටම 19ක විතර ඇති වෙන විදිය හරියටම බත්ති 10ක් විතර දෙනවා. ඊට පස්සේ බුදුරජාණන්සේ දේශනා කරනවා ගාහනට දෙනවනේ. ඒකෙන් එයාට විපාකේ හම්බෙනවා කියන බුදුරජාණන්සේ දේශනා කරන ඔන්න එයාට ගාහනට තමයි හම්බෙන්නේ කියන. අන්න ඒකයි පින්වත් දුන්නේ යම් විදියකටද ඒ විදියටයි හම්බෙන්නේ. ඒ ඔන්න ඊට පස්සේ එයා මොකද කරන්නේ? ඔන්න සසරයා ගමන් කරනකොට දන් දීමේ විපාක විදියට එයාට සැපේනේ හම්බෙන්නේ. දන් දීමේ විපාක විදියට එයාට හම්බෙනවා සැපක්. දුන්නේ කොහොමද? දාහනේ ගාහනටනේ. ඔන්න එයා මොකක් හරි සසරේ කවදා හරි බිස්නස් එකක් පටන් ගන්න ව්‍යාපාරයක් පටන් ගන්න හදනවා කියන. මොකද කරන්නේ? මෙයා ව්‍යාපාරයක පටන් අරගෙන යනකොට දියුණුවක් නේ. ව්‍යාපාරේ බංකොලොත් වෙන්නේ නැහැ. ගාන්ට දුවනවා. අන්න ගාන්ට දුන්න නිසා. බලන්න මේ කර්මයේ ස්වභාවය කියන එක. ඒතර පිනේ පවයේ ස්වභාවය උන බලන්න. ගාන්ට බිස්නස් බංකොලොත් වෙන්නේ නැහැ. දියුණුවකුත් නැහැ. ගාන්ට දුවනවා. ඊළඟට කෙනෙක් දානි දෙනවා කියන බුදුරජාණන්සි සමහරලාට දෙන්නේ පස් දෙනා ඉන්නේ දෙදිනේකට තුන් දිනේකට හරියන විදිහට දෙනවා. ඔයගොල්ලෝ පොඩ්ඩයිනේ කන්නේ පොඩ්ඩක් දෙන්න කියනවා. ඊට පස්සේ එයාට දානේ දුන්නනේ පොඩ්ඩක් හරි හම්බෙනවා. ටික කාලයක් යනකොට පොඩ්ඩයිනේ දුන්නේ බංකොලොත්. ඊට පස්සේ ඒ ගානට තමයි දුවන්නේ. මේ වර්තමානයේ මේ ප්‍රශ්නේ තියෙනවද නැද්ද? තියෙනවනේ. එතකොට බලන්න ඒ කියන්නේ අපි සස් කරගත්ත විදිහට නේද අපිට හම්බෙලා තියෙන්නේ. ඊළඟට කෙනෙක් කියන සමහර නැද්ද ඉතිරිලා යන්න දෙනවා. අනේ දාන ඉතුරු වුණොත් මිනිසෙකුට හරි දෙන්න පුළුවන්නේ පන්සල ඉන්න. ඒ පන්සල ඉන්න ළමයා හරි කයිනේ කියලා සමහර නැද්ද. ඒක ගෙදර හරි ඔතාගෙන ළඟිය අහල පහල මිනිසෙකුට හරි දෙන්න පුළුවන්නේ. එහෙම අය දාන දෙන්නේ නැද්ද? සමහර ඉතිරිලා යන්න දාන. අන්නේ ඇයට බුදුරජාණන් දේශනා කරන. එයාට දානේ දීම නිසා සැපේ හම්බෙනවා. එයාට අන්න ඉතිරෙනවා කියන.
බලන්න විපාක කියන්නේ ලැබෙන විදිය. එතකොට ඒකයි පින්වත්නි, ඔන්න බුදුරජාන්සේ කාලේ තව සිද්ධියක් වුණා. ඒ තමයි ඔන්න මිනිස්සෙක් හිටියා. මේ මිනිස්සයයි දැන් මේ වගේ පොඩි බබෙකුයි යනවා. ඒ කියන්නේ තාත්තයි මේ වගේ චූටි බබෙකුයි යනවා, අවුරුදු 12 13 පොඩි බබෙක් යනවා. යනකොට එක මිනිස්සෙ මොකද කරන්නේ? උක් අපි දැකලා තියෙන උක් දඬු. උක් දඬු මිටක් අතේ තියාගෙන එක උක් දඬ කපහපා යනවා. ඊට සර පොඩි ළමයා මොකද කරේ? අනේ මාමේ මට උක් දඬ දෙන්නකෝ, අනේ මට දෙන්න. පොඩි ආසයිනේ දෙද්දි කන්න ආසයිනේ පොඩියයිනේ. ඊරස මොක දුනියර පොඩි එක දැන් අඬනවා අඬනවා අඬනවා, අනේ මාමේ මට දෙන්නකෝ දෙන්නකෝ, තාත්ති ඉල්ලලා දෙන්නකෝ ඉල්ලලා දෙන්නකෝ කියලා අඬනවා. දැන් අර තාත්ත මොකද කරේ? අනේ මල්ලියේ මේ පොඩි එක අඬනවා, පේන්නේ නැද්ද? උක් දඬ දෙය මල්ලියේ කිව්වා. දෙන්නකෝ මල්ලියේ කිව්වා. මෙයා මොකද කරේ? ගස්සලා ගියා. දැන් අර පොඩි එක හොඳටම අඬනවා. අනේ මට ඉල්ල දෙන්න ඔකිය. ආයෙ මෙයා ටික විලව ගණී මල්ලියේ මේ පේන්නේ මේ බිරිහන් දෙන ඉවරේ දෙන්න කුමල්ලියේ පොඩි කෑල්ලක් දෙන්න කිව්වා. නෑ. ඒත් ගණන් ගත්තේ නෑ. ඊටසේ ටික විලව ගියාට පස්සේ මොකද කළේ? තව මේත් අඬනවා දැන්. පොඩියේගේ බලයක් කියනවනේ, හැඬීම කියනදී පොඩියට තියෙන බලයක්. බුදුරජාණන්සේ දේශනා කරන පොඩි ලදරුවා සතුව තියෙනවා කියන බලයක්. ඒ තමයි ඒ ලදරුවා බුදුරජාණන්සේ දේශනා කරන යම් දෙයක් ජයගන්නේ ඇඬීමෙන් කියන. ඒ වගේ පින්වත් මහනි භික්ෂුවටත් තියෙනවා කියන බලයක්. ඒ තමයි භික්ෂුවගේ බලය තමයි කියන ඉවසීම. අන්න ඒ වගේ අර පොඩි එකන කොහොමද අඬලා අඬලා එයාගේ බලය පෙන්නලා කොහොම හරි තාත්තට කිව්වා. තාත් අනේ ඕනේ කිව්වා. තාත් අනේ මල්ලිය දෙන්නකො මල්ලිය කිව්වා. ඊට පස්සේ ආ කියලා කොහොමද පිටිපස්සට දුන්නා. කියන්නේ අර මෙහෙම දෙන්නේ පිටිපස්ස නා ගන්න කියලා. එහෙම දුන්නා. ඉතින් අර පොඩි එකන කාලා ඊට පස්සේ එයාලා දෙන්න ගියා. අර පොඩි එකන කාලය ගියාට පස්සේ මොකද උනේ? පැවිදි වෙලා ධර්මීය සෝවාන් ශ්‍රාවකයෙකුට ධර්මීය අවබෝධ කළා. දැන් අර පොඩි දැන් ඔ කාට මතක නැහැ, දැන් මේ පොඩි එකනට මතක නැහැ සිද්ධිය. කාලයක් කොහොම ගියාට පස්සේ මොකද උනේ? අර මිනිස්සයා මැරුණා. අර උක්දඬු කකා ගිය කෙනා ඔන්න කාලයක පස්සේ මැරුණා. මැරිලා ගිහිල්ලා ඉපදුණා පෙරේත ලෝකේ. පෙරේත ලෝකෙ ඉපදුනා. ඉපදුනේ උක් විමානයක් තියෙනවා. උක් උක් උගස් තියෙන කැලේක මෙයා ඉපදුනේ. නමුත් මෙයාට උක් ගන්න ආසයි. උක් ගහ අල්ලන්න යනකොට උක් ගහ මොකද කරේ? අර හුලඟට මෙහෙම නැමෙනවනේ. නැමිලා ඒ හයියෙන් පාරක් මෙයා ගෙඟට වදිනවා. ඒතර මෙයා කෑ ගහලා දුවනවා. මෙයා දැන් පිපාසයෙන් අර තිබහෙන් මෙයා යනවා උක් කන්න කියලා. කන්න හම්බෙන්නේ උක් ගහෙන් පහර කන්න. උග්ගා ගහනවා. ඊට පස්සේ මෙහෙම ඔහොම කාලයක් ඉන්නකොට ඊට පස්සේ එක ස්වාමීන් වහන්සේ නමකට හම්බුණා මේ ප්‍රීතිය. හම්බෙලා කිව්වා, ස්වාමීනි මට පරි පිපාසයි කිව්වා. මට කරන්න දෙයක් නෑ කිව්වා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කිව්වා, කොහෙද යන්නේ? මම මේ උක්වණේට අධිගෘහිත ප්‍රීතියෙක් කිව්වා. ඒ මේ තියෙන ඉතින් මේව කන්න බැරිද ඔයාට කියලා. අනේ බෑ ස්වාමීනි, මට උග්ගා ගාවට එන උග්ගා මට බැට දෙනවා කිව්වා. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේ කිව්වා, එහෙනම් ඉන්න බලන්න ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්වත් ඇති කියලා. ඔන්න ඊට පස්සේ කිව්වා, එහෙනම් ඔයා මේ බලලා ඔන්නේ දැක්ක සිද්ධිය. එයි බෙට දෙන්නේ අන්න අර ස්වාමීන් වහන්සේ පිටිපස්සට දීලා. පිටිපස්සෙන් මෙහෙම දීලා. කිව්වා ගිහින් අල්ලන්න කිව්වා උග්ගහ පිටිපස්සෙන් පිටිපස්සට ගිහිල්ලා උග්ගහ අල්ලන්න කිව්වා. එතකොට යාට කන්න පුළුවන් කිව්වා. සර ප්‍රීතිය මොකද කළේ? පිටිපස්සෙන් පිටිපස්සට ගිහිල්ලා උග්ගහ අල්ලුවා. එදාට ගැහුවේ නෑ. අන්න බලන්න දුන්නේ යම් විදිහට ඒ විදිහට නේද හම්බුනේ. අන්න බලන්න කර්මය කියන දේ. මේ පියතවතු විමානවත්වයේ තියෙන කතාවක්. එතකොට මේ ඔක්කොම දේ දැක්ක පින්වත්නි අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන්සේක ඥානය නේද? එතකොට ඒ නිසා ඔබ හිත පහදව ගන්න ඕන. අන්න ඒ වගේ උතුම් ඥානයක් තිබිච්ච උතුමන් වහන්සේ නමක් අපිට සරණයන් ලැබුණ කියන්නේ අපිට වාසනාවක් නෙමෙයිද? මිනිසුන් අතරින් ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේ අපිට සරණ යන්න ලැබුණේ. හැමෝට මේ අවස්ථාව නැහැ. මනුස්ස ලෝකෙ ඉපදිච්ච හැම මනුස්සයාටම බුදුරජාණන් සරණ යන්න හම්බෙන්නේ නැහැ. ඒ ධර්මය අහන්න හම්බෙන්නේ නැහැ. දැන් මේ ගාථායම කිව්වේ දේශනා කළානේ. අතා ඊතර පජා තීරමි, සියලු ප්‍රජාම ගොඩට ගහනවා කිව්වා. කීප දෙනයි මේ ධර්මයෙන් අන්න ප්‍රයෝජනීය ගන්න. බුදුරජාණන් දේශනා කරනවා පින්වත්නි, යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේ සරණ ගියොත්, ඒ තමයි මේ මේ සඳහන් මේක සඳහන් වෙන මහා සමය සූත්‍රය.
සතරවරන් දෙවි කෙනෙක්ගෙන් එක දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමිනි භාග්‍යතුන් යම් කිසි කෙනෙක් බුදුරජාණන් සරණ ගියොත් ඒකේච බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං. ඒ අපාය යන්නේ යම් කිසි කෙනෙක් බුදුරජාණන් සරණ ගියොත්. පහාය මානුසන්දේහං දේව කායා පරිපූර්ණසන්ති. එයා දෙවියන් අතර උපදිනවා කිව්වා. එතකොට දෙවියන් අතර උපදින්න තරම් මහා බලවත් පිනක් රැස් කරන්න පුළුවන් දෙයක් නේද තථාගතයන් වහන්සේ නමක් අවබෝධයෙන් සරණ යනවා කියන එක. ඒ බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම දුර්ලභයි. අපි හිතන්නේ බොහෝ කාලයක් අපි එක දිගට ආත්මභාව ගණනාවක්ම අපි හරි මිනිස්සියෙලා මිනිස්සෙක්ලා මිනිස්සෙලක ඉපදි 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 ඉපදිතම මේ ආවා කියලා. නමුත් බුදු කෙනෙක් පහළ වුණා කියන එක අපිට සිද්ධ වෙන්නේ හම්බුණා කියන එක දුර්ලභයි. ඇයි මේ භද්‍ර කල්පේටම බුදුරු හතර දෙනයි. කක්කුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම. එතකොට මේ භද්‍ර කල්පේම අවුරුදු 80,000ක් ගියාට පස්සේ ඉතින් මෛත්‍රී බුදුරජාණන් පාවනේ. එතකොට තව කොච්චර කාලයක්ද? ඒ කියන්නේ මේ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා අවුරුදු 10ට ගිහිල්ලා. ඊට පස්සේ අවුරුදු 10 වැඩි වෙලා අවුරුදු 100,000ට ගිහිල්ලා. ඒ 100,000ත් ආයේ අඩු වෙලා 80,000ට එනකොට තමයි ඔන්න මෛත්‍රී බුදුරජාණන් පහළ වෙන්නේ. එතකොට අපි ඒක පතාගෙන ගියොත් අපි එදාට කොහේ ඉඳීද? මේ කරන අකුසල් වල හැටියට. එතකොට මේ ඔක්කොම ගමන් කරන්නේ කොයි සතර පායන්නේ? සමහර මෛත්‍රී බුදුරජාණන්සේ පහළ වෙලා පිරිනුවම් පාලා ඒ ධර්මයක් නැහැ. අන්න මේ සත්‍ය නිරේ. නිරේ ශෙනසංශ අක්ෂණයක් කිව්ව බුදුරජාණන්සේ දේශනා කර අක්ෂණයක් කිව්ව ධර්මය අවබෝධ කර නිරේ ඉන්න ඇයට බණ අහනවා බොරු කිව්ව. එයාලට බණ ඇහෙන්නේ කිව්ව ශ්‍රාස්තුන් වහන්සේ දේශනා කළා. එයාලට මේ ධර්මයෙන් ප්‍රයෝජනය ගන්න බැහැ කියලා බුදුරජාණන්සේ දේශනා කළා. ඊට පස්සේ තිරිසන් ලෝකයේ අක්ෂණයක් කිව්ව. එයාලටත් මේ ධර්මය අවබෝධ කරගන්න බැයිව බොරු කිව්වා. උන්වහන්සේ වදාලා හම්බෙන්නේ නැහැ කිව්වා. තිරිසන් ලෝකේ ඉන්න තිරිසන් සත්වින්ට. ඊළඟට ප්‍රේත ලෝකේ ඉන්න ප්‍රේතයින්ට මේ ධර්මය අවබෝධ කරගන්න බෑ. අන්‍යයට ෂණයිනේ අක්ෂණයක් අවස්ථාව අහිමි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළ අසුර ලෝකේ ඉන්න සතර පාය ඊළඟ අසුර ලෝකේ ඒ අයට අවස්ථාව නැහැ කිව්වා. දේශනා කළා. එතකොට මොකක්ද පිනකර නේද අපේ පෙර පිනකර නේද මේ මිනිස්සෙක් කියලා ඉපදුනේ. එතකොට මේ මිනිස්සෙක් කියලා ඉපදිලා අපිට මේ ධර්මයේ හැම මිනිසයකටම මේ ධර්මය අහන්න හම්බෙන්නේ නෑනේ. එතකොට ධර්මය අහන්නත් අපිට පිනක් තිබ්බා. හැබැයි පින කියන දේ බුදුරජාණන් දේශනා කරන නිත්‍ය එකක්ද අනිත්‍ය දෙයක්ද? අනිත්‍යයි. මේ පින් උතුට අද මෙතෙන්ට ධර්මය අහන්න ඒ වගේම මේ රූපහානිය තුලින් මේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය තුලින් ධර්මය අහන පින් උතුන්ට දැන් අද බණ අහන්න පින තිබ්බා. අද බණ අහන්න තිබිච්ච පින අද බණ අහනකොට අනිත්‍ය වෙලා හිට පින නැත්තම් හිට නැහැ. පින නැත්තම් මොකද්ද අපි කරගන්න ඕනේ? නැත්තම් අපි දැන් අපි ගියා ගෙවුනද කියලා දන්නේ නැත්තම්. පින නැද්ද කියලා දන්නේ නැත්තම්. පින මදිද කියලා දන්නේ නැත්තම්. තියෙනවද කියලා දන්නේ නැත්තම් මොක කරගත යුත්තේ කොහමද? තව තව පින් කර ගැනීමමයි නේද? පින් කරගන්නවා කියලා කියන්නේ පින්වත්නි සංඝයා උදෙසා ඕන කෙනෙක් දන් දෙනවා. කවුරුද සංඝයා උදෙසා තුන් අයරින් හිත පහදව ගන්නේ ආදානියක් දෙනවා. ඒ සංඝයාගේ පහළවීම දුර්ලභයිනේ. බුදුරජාන්සේ බුදුරජාන්සේ තරම් ශාස්ත්‍රුණන්සේ දේශනා කරන පින්වත් මහණෙනි මම වගේ තරම් දානේ වටිනාකම දන්න කෙනෙක් මේ ලෝකේ දකින්නේ නැහැ කියනවා. භාගතුන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් අපි බත් කාලා පිගාන හොදනවා නේද? ඒ පිගාන හොදලා දානේ ඉඳුල් වතුර ටික හරි පොඩි සත්වයකට ආහාරයක් පිණිස වේවා කියලා හැලුවොත් ඒකම පිනක් රැස් වෙනවා කියලා බුදුරජාණන්සේ දේශනා කළා. එතකොට බලන්න අපිට පොඩි පින් දැන් බුදුරජාණන්සේ දේශනා කරනවා මාව මඤ්ඤීත පුඤ්ඤස්ස නමීතං ආග මේක පොඩි පිනක් දැන් අපි නම් ඉඳුල් වතුර ටික අස්ක අනේක පොඩි පිනනේ රැස් වෙනවද දන්නේත් නෑනේ ඔය කිව්වට කියලා අපි ගණන් ගන්නෑනේ. අනේ බුදුරජාණන් දේශනා කළ අවමං කරන්න එපා පිනට. මාව මඤ්ඤේත පුඤ්ඤස්ස නමේතං ආගමිස්සති. මේක පොඩි පිනක් නේ මං කරන්නේ නැති වෙයි කියලා ඒකට අවමං කරන්න එපා කිව්වා. උන්වහන්සේ වදාහරනවා උද බින්දු නිපාතේන උදකුම් බෝපි පූරති. වතුරු බින්දුව බින්දුව එකතු වෙලා තමයි නේද වතුර කලෙ පිරෙන්නේ කවදා හරි. අන්න ඒ වගේ කිව්වා. පූරති ධීරෝ පුඤ්ඤස්ස නුවණ තියෙන කෙනා පොඩ පොඩ හරි පින එකතු කරගන්නවා කිව්වා. අන්නේ පොඩි පින හරි
එතකොට ඔන්න අපේ ජීවිතේට අපිට පිහිටු කරගන්න පුළුවන් මේ විදිහට පින. ඒ විදිහට අපි කන පිගාන හොදලා යන වතුර ටික සත්වයකට ආහාරයක් පිණිස වේවා. හැමදාම අපිට සංඝයට දාන දෙන්න හම්බෙන්නේ නැති වෙයි. ඔන්න කරගන්න අවස්ථාව. ඊළඟට බුදුරජාණන් දේශනා කරන තිරිසන් සත්වෙකුට දෙන්න. ආනිසංස 100ක් තියෙනවා. ඒකද ඒ අපි 100යි කියලා අයින් කරන්නේ නැහැ නේ. ඒ පින ප්‍රඥා දිනුවන තියෙන කෙනාට පොඩි පින වුණත් වටිනවා. එයා සතෙකුට හරි ඛණ්ඩ දෙනවා දෙයක්. ඊට සංඝයා යට මුණ ගිහිදී දවසක අන්න ශ්‍රද්ධාවෙන් යුතුව තුන් අයරින් හිත පහදවගෙන අන්න ඒ කෙනා දානි දෙනවා. තුන් අයරින් හිත පහදවගෙන දානි දෙනවා කියලා කියන්නේ පින්වත්නි දානි දෙන්න කලින් දානීය දෙන මොහොතේ දානි දීලා ඉවර වෙලා හිත පහදවගෙන ගුණීටනේ. අපිට කෙනෙක්ගේ හිතන්න මිනිස්සෙක් හොඳට මිනිස්සෙක් අරක්කු සිගරට් බොන මිනිස්සෙක් ඉන්නවා. අපිට එයාට පහදිනවද? එහෙනම් එයාට අපි කියන්නේ බේබදුකම් කරන මිනිස්සය කියලා නේ. එතකොට ඒක එයාගේ අගුණයන්නේ. එතකොට එයාගේ බාල වැඩක් නේ. එතකොට බාලයට හිත පහදින්නේ නෑනේ. නුවණැත්තට සත්පුරුෂයන් වහන්සේට හිත පහදින ගුණයක් තියෙන නිසා. කුමක්ද ගුණය? ඒ ශ්‍රාවක සංඝයා රාහග දේශ මොහ දුරු කළා. එහෙම නැත්නම් ඒ දුරු කරන මාර්ගයට වැසගත් පිරිසක් අන්නේ උතුමන් වහන්සේලා උදෙසයි මන් දන් දෙන්නේ. ආන් එහෙම හිත හිතා දන් දෙනවා යා. ඍජු මාර්ගයේ ගමන් කරන නැත්නම් ඍජු මාර්ගයේ ගමන් කළා වූ පිරිසක් උජුපටිපන් කී කී හිත හිතා දන් දෙනවා. ඥායපටිපන්නයි ඒ ශ්‍රාවක සංඝයා. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම තමයි ඒ ශ්‍රාවක සංඝයාගේ ඒකායන ඉලක්කය කියලා හිත හිතා දන් දෙනවා. වර්තමාන මනුස්සයාට නොයේ කිලක්කනේ තියෙන්නේ. දැන් කවුරු හරි කෙනෙක් රට යනවා. එයා රට ගිහිල්ලා ආවිල මොකද කරන්නේ? ගෙදර සිමෙන්ති නම් එයා කරන්නේ ටයිල් කෑල්ලක් අල්ලගන්න කල්පනා. ඒක තමයි එයාගේ ඉලක්කය. පොඩි ටීවී එකක් තියෙනවා නම් අඟල් 24 ටීවී එකක් ගන්න කල්පනා කරනවා. ඊ වගේ ලාමක ඉලක්කවලින් නේද වර්තමාන මනුස්සයා නතර වෙන්නේ. ඒතර ශ්‍රාවක සංඝයාගේ ඒමනි මේ ඉලක්ක. සංඝයාගේ ඉලක්කය එකම එකයි. එතකොට ඒ ශ්‍රාවකීන් වහන්සේලාට අයිති වුණ භික්ෂු භික්ෂුණි උපාසක උපාසික කියන සිවුවන පිරිසම එකම ඉලක්කයයි තියෙන්නේ. මොකක්ද? නිවන. නිවන ඉලක්ක කරගෙන තමයි ඒ ශ්‍රාවකීන් වහන්සේලා පිනක් උනත් කරන්නේ. පිනක් උනත් කරලා ඒ ශ්‍රාවකීන් වහන්සේලා අදිෂ්ඨාන කරන්නේ පතන්නේ මේ පින මට ධර්ම අවබෝධය පිණිස උපකාර වේවා. සංසාර දුක නිදහස් වීම පිණිස උපකාර වේවා. අන්න බලන්නේ ශ්‍රාවක සංඝයාගේ ඉලක්කය අන්න ඥායපටිපන්නයි. සාමීජිපටිපන්නයි. ශ්‍රාවක සංඝයේ සාමීජිපටිපන්නයි කියන්නේ කරුණාවෙන් යුතු ධර්මයේ කියලා දෙනවා. පින මේකයි, පව මේකයි, සීලය මේකයි, ඊට පස්සේ සමාධිය මෙහෙමයි, ප්‍රඥාව මේකයි අන්න කියලා දෙනවා. සාමීජිපටිපන්නයි. ආහුනේයයි. දුරින්දගෙන උනත් ඇවිල්ලා දෙයක් දෙන්න සුදුසුයි. එතකොට හිතන්න පින්වත්නි රාගය ద్వේෂය මෝහය කියන අකුසල් කෙනෙක්ගේ හිතේ නැත්තම් එහෙම නැත්තම් ඒව දුරු කරන ප්‍රතිපදාවේ බැසගෙන ඉන්නවන යම් කිසි කෙනෙක් මහා දුරක් හරි ගෙවාගෙන උනත් ඇවිල්ලා දෙයක් දුන්නොත් පින් රැස් වෙන්නේ නැද්ද? ඒ හිතේ රාග ద్వේෂ මෝහ නැත්තම් උතුමන් වහන්සේ නමක් නේ. එතකොට හැතපොම් කෝටියක් උනත් ගෙවාගෙන ඇවිල්ලා දෙයක් දෙන්න සුදුසුයි. දුර ඉඳගෙන උනත් ඇවිල්ලා දෙයක් පුදලා පින් රැස් කරගන්න සුදුසුයි. ආහුනීයයි. පාහුනේයයි. ආගන්තුක නිවසට එනවා සමහර විට. එතකොට ස්වාමීනි ඔබ වහන්සේ ධානේ වළඳලාද? පෑන් විදුරුවක් වළඳමු. ආසනියක් පනවල දෙනවා. සමහර විට අපිට ධානේ දෙන්න හම්බින්නේ පොඩි දෙයයි. බුදුදහමේ කාලේ එක ආච්චි අම්ම කෙනෙක් හිටියා. අනේ මේ ආච්චි අම්මට මුගලන් මහරහතන්සේ වඩිනවා පිණ්ඩපාතේ. පිණ්ඩපාතේ වැඩියට පස්සේ මේ ආච්චි අම්ම කරන්නේ දැන් අනේ උදේම අවු වැටෙනවනේ. තල ටිකක් පැදුරට දාලා වේල වේල ඉන්නවා. මාගලට දාලා තල වේලනවා පැදුරේ. අර මාගලේ. අවුවට තල වේලින්න දාලා. දැන් අර හතින් හද හදා ඉන්නවා. අර කැට පොඩි කර කර හද හදා ඉන්නවා. අනේ ඉන්නකොට මුගලන් මහරහතන්ස වැඩියා. ඉස්සරහින් හිටගත්තා. දැන් මේ ආචර දෙන්න දෙයක් නැහැ. ආචි කල්පනා කළා. තලනේ තල අහුරක් ගත්තා. අහුරක්. අහුරක් ගත්තා මුගලන් මහරහතන්ස පාත්‍රයට පූජා කළා. වෙන්ද මුගලන් මහරහතන් ආශිර්වාද කරලා සූපත් වේවා කියලා වැඩියා. දැන් අර ආච්චි බලාගෙන ඉන්න මුගලන් මහරහතන් වඩිනවා. මේ ආච්චි බලාගෙන පිටිපස්සෙන් පිටිපස්සට ගියා. ගෙදර තිබ්බ වෙලක් අයිනේ. නයික්
පෑගුණ මේ ආච්චිට දෂ්ට කළා මේ ආච්චි මැරුණා. නිදාගෙන නැගිට්ට වගේ මෙන්න දිව්‍ය ලෝකෙ ඉපිදිලා. මුගලන් මහරහතන් දිව්‍ය චාරික මෙන්න ඉන්නවා. ඇහුව ස්වාමීනි මාව මතකද කියලා. මුගලන් මහරහතන් ඉතින් මට නම් මතක නෑ ඉතින් කියලා. මතකද ඔබ වහන්සේට හට ආච්චියම කෙනෙක් තල අහුර පූජ කළේ. ඊට පස්සේ ඔබ වහන්සේලට ආරංචුනේ ඒ ආච්චියමට නයික් ගහලා මැරුණ කියලා. ඒ ආච්චි තමයි කිව්වා මම. බලන්න ස්වාමීනි මම මේ පොඩි දෙයයි පූජ කළේ කිව්වා. මේ පොඩි ජීවිත පොඩි දෙයක් පූජ කළා මට මෙච්චර මහා සැපයක් හම්බුණා කිව්වා. එතකොට බලන්න පින්වත්නි පූජ කරන දේ නෙමෙයි පොඩිද පොඩ්ඩක් පූජ කළාද ගොඩක් පූජ කළාද කියලා ભેදයක් නැහැ. අන්න ගුණවත් උතුමන් වහන්සේලා උදෙසා ගුණ හිත හිතා පූජ කළ යා ශ්‍රද්ධාවෙන් අන්න ඒකෙන් ලැබිච්ච පින අග්‍ර පිනක් එතකොට රැස් වුණා. ඊළඟට පින්වත්නි ඒ වගේ මේ අපේ ජීවිතේට අපි පොඩ පොඩ ওই විදිහට පින එකතු කර ගන්න ඕනේ. ඊළඟට මේ ශ්‍රාවක සංඝය අංජලි කරණීයයි. ඇඟිලි බඳ එකතු කරලා වඳින්න සුදුසුයි. හිතේ රාග දේශ මොහ නැත්තම් බිම පෙරලනොත් වඳින්න සුදුසු නැද්ද? සුදුසුයි. අපි බුදුරජාන් වහන්සේගේ චෛත්‍ය ධාතුන් වහන්සේලා වෙනුවෙන් බිම පෙරලලා අපි වඳින්නේ නැද්ද? වඳිනවනි. ඒ ශ්‍රාවසුන් වහන්සේගේ අසීමිතේ ගුණස්කන්ධය උදෙසා නේද අපි වන්දනා කරන්නේ. පුද පූජාවන් පවත්වන්නේ. අපිට පුළුවන් හැම විදිහින අග්‍ර විදිහට දෙන්නේ බුදුරජාණන්ගේ ගුණයේ උදෙසා නේද? එතකොට පින්වත්නි, ඒකට කවුරු හරි ගැරහුවොත් අද රැස් වෙන පින කොහේ? එයා රැස් වෙන්නේ දේ කොහොමද? පිනක් දකුසලියද රැස් වෙන්නේ? යකුසලිය කොහොමද යා කරගහගෙන යන්නේ? අපි පුරුදු වෙන්න ඕනේ දෙයක්, අපි පොඩි දෙයක් හරි කරලා ඒදී අනුමෝදන් වුණොත් අන්න අපිට මහා පිනක් රැස් වෙනවා. අනුමෝදන් වීමනොත් මහා පිනක් රැස් වෙනවා. ඒ තමයි විසාකා උපාසිකාව පූජා කරානේ පූර්වාරාමයේ. විසාකගේ යාළුවෙක් හිටියා. විසාකගේ යාළුවට අනේ සල්ලි නෑ. විසාකා පූජා කරපු පූර්වාරාමේ පූජ කරන දිහා බලලා මෙයා සාදු සාදු අනේ ශ්‍රාවක සංඝය උදෙස පූජා කළා කියලා මේ අත් එක එකතු කරලා දොහොත් මුදු දෙල වැඳලා අනුමෝදන් වුණා විතරයි. අනුමෝදන් වෙච්ච පිනෙන් කියන මට මේ මෙච්චර පිනක් රැස්ුනේ. එතකොට බලන්න පිනක් අවබෝධයෙන් යුතු අනේ හොඳයි කියලා හිතේ සතුටින් අවබෝධ අනුමෝදන් වීමනුත් පිනක් රැස්වෙනවා කියන්නේ කොහොමද පිනි හැටි? එතකොට හිතන්න පින්වත්නි පිනට ඔහොමනම් අපි පවට මුක්කු ගැහුවොත් කවුරුර කෙනෙකුට බයිනකොට අපි බොහොම හොඳයි තව බයින්න ඒ විදිහටම හම්බෙනවා නේද? අන්න බලන්න වෙනස. ඒ වගේ පින්වත්නි ඔන්න අපිට පින් කරගන්න තියෙන අවස්ථා. ඊළඟට සීලය රැක ගන්න පුළුවන් අපිට පුළුවන් විදිහට. ඊට පස්සේ භාවනා කරන්න පුරුදු වෙන මෛත්‍රී භාවනාව පින් අතරින් අග්‍රම පින. එතකොට මෛත්‍රී කෙනෙක්ගේ ජීවිතය එකතු කරගත්තොත් අපේ ජීවිතේ අපේ මේ වර්තමාන ලෝකයේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න වලින් බොහෝ ප්‍රශ්න වලට පිළිසරණ ලබා ගන්න පුළුවන් මෛත්‍රිය තුළින්. ඒ මෛත්‍රී නැතිකම තමයි මේ බොහෝ ප්‍රශ්න වලට මූලික හේතුව. ඒ සමහර විට ද්වේෂය නිසානේ බොහෝ ප්‍රශ්න ඇවිලෙන්නේ. සමහර විට එයාට බැන්නට පස්සේ ඒකේන මතක් කරගෙන ඉන්නේ නැද්ද? මට අසවල බැන්නා. මට මෙහෙම කිව්වා එයා. මගේ දේ මෙහෙම පැහැරගත්තා. අක්කොච්චි මං අවදි මං මාට මෙසේ කිව්වා. මගේ දේ පැහැරගත්තා මාව පැරද්දුවා. කියලා එයා හිතන්න හිතන්න එයාට වැඩෙන්නේ මෛත්‍රියක්ද ක්‍රෝධයක්ද හිතේ? ක්‍රෝධියමයි වැඩෙන්නේ. ආනි ක්‍රෝධේ වැඩෙන්න ආනි එක ద్వේෂේ බවට පත් වෙනවා. පටිගී බවට පත් වෙන එක. පත්විච්ච ගමන් මෙයා ඊළඟට කරන්නේ පලිගන්නවා. වෛර කරනවා. ඊට පස්සේ ඒක බද්ධ වෛරී බවට පත් වෙනවා. ඒක නෑ දැන් අර පොඩි අර සේරි වාණිජ ජාතකේනේ. අර පොඩි රත්තරන් තැටියෙදිනේ ප්‍රශ්නේ උනේ. එතකොට බලන්න බුදුරජාණන් පිටිපස්සෙන් අඩියක් ගන්න යාමනේ බෝසතාණන් වහන්සේගේ. බුදු වෙලා බුදු වෙන ආත්මෙත් බුදුරජාණන් බලපෑම් කරේ නැද්ද? බුදුරජාණන්සිටත් ගල් පෙරළුවා. එතකොට බලන්න ද්වේෂය නිසා ඒ අරගෙන ගිය ස්වභාවය. එතකොට ඒ නිසා පින්වත්නි ඔබ ඒ දේ ජීවිතේට මේ ද්වේෂය කියන දේ බැහැර කරන්න ඕන බැහැර කරගන්න දෙයක්. ඒ නිසා මෛත්‍රී ජීවිතයට එකතු කරගන්න. මෙත්සිත පුරුදු කරගන්න. ඒ මෙත්සිතෙන් ඔබේ ජීවිතේ ලස්සන වෙනවා. සැපසේ නිින්දක් හම්බ වෙනවා. සැපසේ අවදි වෙන්න පුළුවන්. පෞසිහින දකින්නේ. ඊළඟට මිනිසුන්ගේ ප්‍රියමනාප වෙනවා.
අමනුස්සින්ට ප්‍රියමනාප වෙනවා. ඊට පස්සේ පැහැපත් වෙනවා Taman. අන්නයිට ප්‍රියයි. දැක්කම ප්‍රියයි. ඊළඟට සිත වහා සමාධිමත් වෙනවා. ඊළඟට මැරෙන මොහොතේ හිත හිත යාගේ හිත මේ සෙලවෙන්නේ. සමහර අය තියෙනවනේ මැරෙන මොහොතේ හිත වැටෙනවනේ සමහර අයට. වැටිච්ච ගමෙක පිස්සු හැදෙනවා. උම්මත්තක වෙනවා. ඊට පස්සේ කියනවා මගේ ඇඳ වටේට මට කට්ටිය පේනවා. මට දැන් මෙහෙමයි මෙහෙමයි. මෙරි චාචියම ඔය කියන්නේ නැද්ද? අන්න ඒ දේවල් සියල්ලගේම ආරක්ෂා වෙන්න පුළුවන්. මෛත්‍රිය කියන දේ ජීවිතේ කෙනෙක් පුරුදු කරගත්තොත්. ඊළඟට යා මැරුණට පස්සේ බුදුරජාණන් දේශනා කරන දිව්‍ය ලෝකෙත් නෙමෙයි. දිව්‍ය ලෝකත් අභිභවාගිය තැනකට යන්න පුළුවන් මෛත්‍රී චිත්ත විමුක්තිය. මෛත්‍රී සමාධිය ඇති කරගත්තොත්. ඒ තමයි බුදුරජාණන් දේශනා කරනවා. එයා බ්‍රහ්මයන් අතර උපදිනවා කියන්නේ. එතකොට බලන්න අපිට පුරුදු කරගෙන පොඩි ටිකක් පොඩි දෙයකින් මහා දෙයක්. අන්න බලන්න අපිට සතෙක් මරන්න යන්නේ චුට්ටි දෙයයි නේ. ඒකේ විපාකෙත් මහා විදියට හම්බෙනවා. පිනත් පොඩ්ඩක් වුණාට විපාකෙ මහා විදියට හම්බෙනවා. එතකොට මෛත්‍රිය කෙනෙකුට පුරුදු කරගෙන අහං අවේරෝ හෝමි මම වෛර නැත්තික් වෙම්මා. අභ්‍යාපජ්ජෝ හෝමි තරහ නැත්තික් වෙම්මා. අනීගෝ හෝමි ඊරිසියා නැත්තික් වෙම්මා. දුක් පීඩා නැත්තික් වෙම්මා. සාන්සුවයට පත් වෙම්මා ආදී වශයෙන් ඊය මෛත්‍රිය පුරුදු කරගන්න. එතකොට මේ විදිහට කෙනෙකුට දවසකට විනාඩි 5-5 මෛත්‍රිය පුරුදු කරගත්තොත් අන්නේ මැරෙන මොහොතේ මැරෙන කොට යාට මහා පිං කන්දක් එයාගේ ජීවිතේට එකතු කරගෙන නේද? අන්න ඒ නිසා බුදුරජාණන් දේශනා කළා පිං කරගත්ත කෙනා මෙලොවත් පසුතැවෙන්නේ නැහැ කියලා දේශනා කළා. පරලොවත් පසුතැවෙන්නේ නැහැ. එයා දෙලොවම පසුතැවෙන්න දෙයක් නැහැ එයාගේ ජීවිතේට පිං කරගෙන. ඒ තමාර ලැබුණු ෂණ සම්පත්තියන් එයා ඒ දේ ප්‍රයෝජනට අරගෙන. ඉතින් ආන්ගේ ෂණ සම්පත්තියේ ප්‍රයෝජනය ලබා ගන්න තමයි මේ මිනිස්සෙක් කියලා ඉපදුනේ. ආනි මිනිස්සෙක් කියලා ඉපදිච්ච අවස්ථාවේ අපි ප්‍රයෝජනී ගන්න ඕනේ. බුදුරජාණන්සේ දේශනා කළේ හරියට මේ තන අග තියෙන පිණි බින්දුව වගේ කියන උදේට දෙකල තියෙන තනකොළ අග තියෙන පිණි බින්දුව. එතකොට පිණි බින්දුව ඉර පායනකොට ඒ වතුර බින්දුව හැම වෙලෙම තියෙනවා. ඉර පායනකොට වෙයිලා යනවා. අන්න ඒ වගේ කිව්ව මේ මිනිස්යාගේ ආවිස ඊට ඉක්මනින්ම යන්න වෙනවා. ඊට පස්සේ උදේට කෙනෙක් නැගිටිනවා. උදේට කෙනෙක් නැගිටිට පස්සේ අර කටේ තියෙන කෙලි ටික යා අකමැත් මෙයා කැමැත්තෙන් තියන් ඉන්න බැහැර කරනවනේ වහාම. අන්න ඒ වගේ කිව්වා බැහැ කෙල පිඩක් වගේ කිව්වා මෙයා ටග් ගාලා බැහැර වෙනවා. එතකොට බලන්න අපිට තිබෙන ආයෙත් ඊට පස්සේ වතුරේ හැටක දී බුබුලක් වගේ කිව්වා. දී බුබුල වහා ශණයෙන් ඇති වෙලා ශණයෙන් නැති වෙනව නේද? අන්න ඒ වගේ ආයුෂ. ඉතින් අපි අවුරුදු 60ක් 70ක් ඉඳී කියලා හිතනවා. නමුත් තනාග තියෙන පිණි බින්දුව වගේ. ඒ බුදුරජාණන්සේ දේශනා කරන එක ස්වාමීන් වහන්සේ නමක් කැවිලා අහනවනේ බුදුරජාණන්සේගෙන් අහනවනේ ස්වාමී බුදුරජාණන්සේ ඔබ කොහොමද පින්වත් මහණෙනි මරණ සතිය සිහි කරන්නේ? එතකොට මේ ස්වාමීන් වහන්සේලා කියනවනේ මම මේ මරණ සතිය සිහි කරන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මේ හරියට ගත්ත හුස්ම ටික පල්හැට ලා ගන්න බැරි වෙද්දන්නේ. ඊළට ගත්ම ටික ඊට පස්සේ පල්හැට ආපහු පල්හැට දාපු ටික ඉහළට ගන්න පුළුවන් වෙයිද දන්නේ. ඒ විදිහට මම මරණය ගැන හිතන්නේ කිව්වා. ඒ වගේ පින්වත්නි අපේට මේ ජීවිතේ අපිට මරණය කියන දේ කොයි වෙලාවෙයිද කියලා කියන්න බෑ. බුදුරජාණන් දේශනා කරනවා සල්ලි තියෙන අයත් මරණයටපත් වෙනවා නැති අයත් මරණයටපත් වෙනවා. ඒ නිසා මේ මරණයෙන් අපේ ජීවිතේ නැති වෙන්න මත්තෙන් ජීවිතේ පින කොහොම කොහම හරි එකතු කරගත්තොත් අන්න මරණාසන්න මොහොතේ අපිට සතුටු වෙන්න පුළුවන්. අපි ජීවිතේ පින එකතු කරගත්තා. අන්න ඒකනේ බුදුරජාණන් දේශනා කරනවා ඊට පස්සේ යෝචකෝ සම්ම ධක්ඛාතේ ධම්මේ ධම්මානුවත්තිනෝ. යම් කිසි කෙනෙක් කොයි විදිහට බුදුරජාණන්සේගේ ධර්මය අහලා ධම්මේ ධම්මානුවත්තිනෝ ධර්මයේ ප්‍රතිපදාව යමෙක් යෙදුනොත් තේ ජනා පාරමේ සම්ති අන්නේ අයයි එගුඩට යන්නේ කියලා බුදුරජාණන් දේශනා කළා. මච්චු දෙයියන් සුදුත්තරන් මාර සීනාවෙන් ගැලවුණේ අන්නේයටයි කියලා මට කියන්න පුළුවන් කියලා මේ අර කතාවත් එක්ක බුදුරජාණන්සේ මේ ධම්මපදී මේ ලස්සන ගාථාව දේශනා කළා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ අද අපි මේ කතා කරගමු මේ ටිකෙන් අපි සාරාංශයක් ගත්තොත් අපේ ජීවිතේට අපි පිණ එකතු කර ගැනීම අපි කරගත යුතු වෙන්නේ.
අපි තියෙන අඩියක් අඩියක් ගානේ මොහොතක් මොහොතක් ගානේ අපි පින එකතු කරගන්න ඕනේ. මොකද අපි ඊළඟ අපි අපේ මරණය ගැන අපිට අපි අපි ගිවිසුම් ගහලා නැන්නේ අපි මරණයත් එක්ක කොයි වෙලාවෙ මැරෙයිද අපි ගිවිසුම් ගහලා නේ. ඒ නිසා අපිට මරණයත් අපිට කොයි වෙලාවෙ ලැබෙයිද දන්නේ. ඒ නිසා අපි ජීවිතේ පින එක්රස් කරගන්න ඕනේ. සීලය රකින්න ඕනේ. දම් පෙන් දෙන්න ඕනේ. ඒ වගේ උතුම් ගුණධාම, ඒ වගේ විශේෂීම ගුණය, ගුණවත් භාවය ජීවිතේ ඇති කරගන්න ඕනේ. ඉවසීමාදී ගුණධර්ම, අනිත් අයගේ අඩුපාඩු දකින්න නැතුව අනිත් අයගේ හොඳම දකින විදිහ. අන්න ඒව තමයි ගුණධර්ම. අපි සංසාරේ කලේ පින්වත්නි අඩු අඩුව දැක්ක නිසා නේද අපි සංසාරෙම ඉදුවගෙන ආවේ. තව දුවන්නේ. ඊට පස්සේ අපි ඉවසීම තිබුණ නැති නිසාම අපි මේ සසරි දුවන්නේ. ඊට පස්සේ අපි අනිත් අයට අනිත් අය කොටුණු විදිහට කේලම් කියපු නිසානේ අපි සංසාරෙ දුවන්නේ. එතකොට අපිට බැරි වුණේ සසර කේලම් කීමෙන් වළකින්නයි, බොරු කීමෙන් වළකින්නයි, අනිත් අයට නිග්‍රහ බැනුම් ක්‍රෝධ කරන එක ඒකෙන් වළකින්නයි අපිට බැරි වුණේ, දෝෂාරෝපණ කරන එකෙන් වළකින්නයි අපිට බැරි වුණේ. ඒ නිසා මේ සසර දුවන්නේ. එතකොට ඒ දේවල්වලින් බැහැර වීම කියන එක තමයි ගුණවත් භාවය කියලා කියන්නේ. ආන්ගේ ගුණේ තමයි, ඒ ගුණධර්ම තමයි යම් කිසි කෙනෙකුගේ ජීවිතේට පොඩ්ඩ පොඩ්ඩ හරි ඇති කරගන්න ඕනේ. ආනේ ගුණවත් භාවයේ ජීවිතේට ඇති කරගත්ත කියලා කියන්නේ යා ශණීන් අවස්ථාව ලබා ගත්ත තමන් මිනිස් උපතක් ලැබුණා. ඊට පස්සේ ධර්මය අහන්න ලැබුණා. ආන්ගේ ධර්මයේ පිහිට ගත. ඒකට තමයි ශණය කියලා කියන්නේ. ආනේ ශණ සම්පත්‍ය වටිනාකම ලබා ගත්ත කෙනා දෙවියන් අතර ඉපදිලා එහිදි ධර්මය ප්‍රගුණ කරලා ඊට පස්සේ එහි පිරිනුවම් පානවා. එක්ක මේ ජීවිතේ හරි යා ධර්මය ප්‍රගුණ කළොත් මේ ජීවිතය පිරිනුවම් පානවා. එතකොට අන්නේන්ට ඒක තමයි බුදුරජාණන්සේගේ ධර්මයේ හැසිරෙනවා, බුදුරජාණන්සේගේ ධර්මයේ අහනවා, බුදුරජාණන්සේගේ ධර්මයේ බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා බුදුරජාණන්සේගේ ධර්මයේ පිහිට ගත්තා කියලා කියන්න පුළුවන් ඉන්නේ අන්නේ ඒ කෙනාට. ඉතින් ඒ නිසා මේ පින්වතුන් මේ පින්ව සීළු දෙනාම හිතට අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. ජීවිතේට පිනේ ක්‍රැස් කරගන්න ගමන් අහිංසකව ගුණධර්ම ජීවිතයට එකතු කරගන්න උතුම් ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා කියලා හිතට අදිෂ්ඨානයක් ඇති කරගන්න. සාදු සාදු සාදු